රුධිරගත පිළිකා හෝ තැලසීමියා වැනි ජානගත රෝගීන් දස දෙනෙකු පමණ දිනකට ශ්‍රී ලංකාවෙන් හඳුනා ගනු ලබනවා. මෙම රෝගීන්ගෙන් බහුතරය ළමුන් හෝ තරුණ වැඩිහිටියන් වන අතර ඔවුන් බොහෝ දෙනෙකුට සුවය ලබා දිය හැකි එකම ප්‍රතිකාරය වන්නේ රුධිර ජනක සෛල බද්ධ කිරීම හෙවත් ඇටමිදුළු බද්ධ කිරීමයි. නමුත් ඒ සඳහා පැවති බාධාවන් ඉවත් කිරීමට සහ ඒ ගැන රට දැනුවත් කිරීමට දෙරණ මාධ්‍ය ජාලය තීරණය කළේ දෙරණ 19 වන සංවත්සරයට සමගාමීවයි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික රුධිර පාරවිලයන සේවය රුධිර පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සහ මනුසත් දෙරණ එක්ව ආරම්භ කරන මෙම ජාතික කාර්යය ගැන රට දැනුවත් කිරීමේ සජීවී විකාශය අද පෙරවරු 9ට ආරම්භ වුණා. එය ටීවී දෙරණ සහ අද දෙරණ 24 ඔස්සේ විකාශය කෙරුණා. අයිබෝවන් අපි ජාතික මට්ටමේ වැඩ කරන්නේ ජාතික ඒකාබද්ධතාවය වෙනුවෙන් සියලු වැඩ කටයුතු මෙහෙවන්නේ. අපි හැමෝටම එකම රටක් විදියට එකම ජාතියක් විදියට මනුෂ්‍යත්වයෙන් බැඳෙන්න පුළුවන් වැඩසටහනක් තමයි අපි අදත් ක්‍රියාත්මක කරන්නේ. මොකද්ද මේ ජනක සෛල කියලා කියන්නේ? රුධිර ජනක සෛල කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙන අස්ථීන්ගේ ඇතුළත ඇති ඇට මිදුළු වල හටගන්නා සෛල වර්ගයක්. සියලු රුධිර සෛල වර්ග නිපදවන මූලික සෛලිය වෙන්නේ රුධිර ජනක සෛල. පිහිටලා තියෙන්නේ ශරීරයේ අස්ථීන්ගේ ඇට මිදුළු වල පිහිටා ඇති පටකේ. එතකොට ඒ කියන්නේ මේ ප්‍රතිකාර ලබලා සුව වෙච්ච අයට මේ රුධිර ජනක සෛල ශාරීරික අභ්‍යන්තරේ නැද්ද? ඔව්, රුධිර ජනක සෛල වල කිසියම් රෝගී තත්යක් ඇති වුණොත් එහෙමත් නැත්නම් ප්‍රතිකාර නිසා රුධිර ජනක සෛල වල ක්‍රියාකාරීත්වය එන හිටියොත් ඔවුන්ගේ රුධිර ජනක සෛල නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ ශරීරේ. එනි මේ වගේ රෝගවලට තමයි දායක ඇටමිදුළු බද්ධය, ඒක එහෙම නැත්නම් වෙන කෙනෙකුගෙන් සෛල අපි ලබා දෙන දායක ඇටමිදුළු බද්ධය සිදු කරන්නේ. දැන් අපි මේ පිට කට්ටියට එන්න කියලා කියන්නේ ඇයි? ඒ පවුලේ අයට ඒ අයගේ ගොඩක් වෙලාවට අපි හිතන්න පුළුවන් මේගොල්ලන්ගේ බ්ලඩ් ගෲප් එක සමානයි, මේගොල්ලෝ ගොඩක් වෙලාවට ශරීරයෙන් සමානයි, හොඳ තරුණ අය පවුලේ ඉන්නවා කියලා. ඒ අයව බැරි ඇයි මේ අයට උදව් කරගන්න ගන්න? අපිට රුධිර ජනක සෛල දායකයින්ගේ ලේඛනයක් තිබුණේ නැහැනේ ලංකාවේ. ඉතින් ඒ නිසා පවුලේ අය තමයි මේකට ඉදිරිපත් වුනේ. මෙච්චර කල් ඒ අය තමයි කරේ. මෙච්චර කල් ඒ අය තමයි ඉදිරිපත් වුනේ. නමුත් මෙතන තියෙනවා අවාසනාවන්ත තත්වයක්. කෙනෙකුගේ පවුලේ තමන්ට ගැළපෙන දායකයෙකු සිටීමේ සම්භාවිතාවය 30%ක් හෝ ඊට අඩුයි. දවසකට මේ රෝගීන් අලුතෙන් හඳුනා ගන්නවා අපි 10 දිනක් විතර. 10න් එහෙමනම් 3 දිනෙකුට විතර තමයි ගැළපෙන දායකෙක් පවුලේ ඉන්නේ. ගැළපෙන දායකයෙකු නැති බව ඔවුන්ට කියා ගන්න අපිටත් ගොඩක් අමාරුයි. එකපාරටම කියන්න වෙනවා ඉතින් මේ අවස්ථාවේදී ඔබට ගැළපෙන කෙනෙක් නෑ අපි ගාව කියලා. ඔව් ඒක තමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ යාට මරණය බාර ගන්න වෙනවා කියන එකද ඒ කියන්නේ? ඔව් ඔහුට වැඩි කාලයක් ජීවත් වෙන්න බෑ කියන එක. බෑ කියන එක. එතකොට ගැළපෙන කෙනෙකුගෙන් ජාන ගන්න නම් අපි ඒ ගැළපීම සිදු කරන්න ඕනේ. එතකොට කාගෙන්ද අපි මේක ගලපන්නේ? අපිට මේකට අවශ්‍ය වෙනවා දත්ත ගබඩාවක්. එහෙම වුණොත් තමයි කෙනෙකුට ඒ ගැළපීමේ සම්භාවිතාවය වැඩි වෙන්නේ. එතකොට අපි කෙනෙක් අපි හොයාගෙන ඉන්නම් කියලා කාගෙන්ද ගන්නෙ? මිලියනයකින් 100කින් 200කින් එහෙම හොයන්න බෑනේ. එතකොට අපිට අපේ රටේ දත්ත ගබඩාවක් තියෙන්න ඕනේ. මේ ලෝකයේ වෙන රටවල් වල තිබෙනවා වගේ. ඒ අනුව රුධිර ජනක සෛල පරිත්‍යාගශීලින්ගේ නාමලේඛනයක් සකසා ගැනීම සඳහා 0115300600 අංකයේ ඔස්සේ පරිත්‍යාගශීලින්ට ලියාපදිංචි වීමට අවස්ථාව සලසා දී තිබුණා. අද මේ ලයිස්සුගත කර ගැනීමේදී ඔබගේ නම, ගම, ජීව දත්ත තොරතුරු ටිකක් පමණයි අපි පළවෙනි වටේදී ලබා ගන්න. ඊට පස්සේ ඔබ සමග කරන සම්මුඛ සාකච්ඡාවකින් අපේ වෛද්‍යවරුත් එක්ක ඒ කැමැත්ත ලබා ගත්තට පස්සේ ඊටා මිල අධික පරීක්ෂණයක් සඳහා ඔබගෙන් පටක කීපයක් ලබා ගන්න වෙනවා. කොහොමද රිදෙන් නැති වෙන්න මේක කෙරෙන්නේ? මේ ඔබගේ මුඛ කුහරයෙන් පිරිමැදීමක් මගෙන් ගන්න සෛල කීපයක් පමණයි ගන්නේදී ඔබට කිසිම රිදීමක්. මේකද හිතන්නේ පස්ස සමහරට අර කොවිඩ් කාලෙදි කළා වගේ අර විශාල රිදීමක් එහෙමවත් වෙන්නේ නැහැ. මුඛයේ අභ්‍යන්තරයේ පිරිමැදීමකින් පුළුන් කෑල්ලකට ඉතාම චූටි ප්‍රමාණයක් ගන්නවා. ඊට පස්සේ ඒ ජාන අපි පරීක්ෂාවට ලක් කරලා අපි ලයිස්සුගත කරලා ඒ අපේ දත්ත ගබඩාවක ඉතාම සුරක්ෂිතව තබා ගන්නවා. ලියාපදිංචි වුණා කියලා ඕගලන්ට එන්න කියන්නෙත් නෑ, ඊළඟ මාසෙ එන්න කියන්නෙත් නෑ. අවුරුදු 18ට වැඩි නම්, අවුරුදු 45ට වඩා අඩු නම් ඔබට හොඳ සෞඛ්‍ය සම්පන්න තත්වයෙන් ඉන්නවා නම් ඔබට පුළුවන් ලියාපදිංචිය වෙන්න. ඔබට ඒකෙන් පස්සේ මේ පරීක්ෂාව සඳහා ලොකු මුදලක් දරන්න වෙනවා. රුපියල් 80,000ක් ලක්ෂයක් අතර මුදලක් රජයේ වෙනුවෙන් දරන්න සූදානමින් ඉන්නවා. ඔබට තියෙන මේ ලියාපදිංචිය වෙන්න ඔබ 60 දක්වා කාලයේදී ජීවිතේ එක්වරක් පමණ බොහෝ විට ඔබට එන්න කියාවේ. මේකෙන් ඔබට පුළුවන් තැලසීමියා තත්වයකදී, ඒ වගේම මේ රුධිරගත සෛල සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයකදී ඇතිවන දරුවන්ට වැඩිහිටියන්ට ඕන කෙනෙකුට ප්‍රතිකාරයක් කරන්න. ඔබ තවත් කෙනෙක් ජීවත් කරන්න කැමති නම් 0115 300 700ට කතා කරන්න.
කතා කරලා රෙජිස්ටර් වෙන්න. ඒ අනුව අද උදැසන 9ට ආරම්භ වූ රුධිර ජනක සෛල පරිත්‍යාග කිරීමේ ප්‍රාණ වැඩසටහන මධ්‍යහ්න 12 දක්වා විකාශය කෙරුණා. මේ දෙරණ පිහිටනට අපිට අරමුණක් තිබුණා. ඒ කියන්නේ අපි පුද්ගලික අරමුණු වලින් බැහැරව මේ රටේ ජනතාව වෙනුවෙන් යමක් කළ යුතුයි කියලා. ඒ අරමුණ ඔස්සේ තමයි දෙරණ මේ පසුගිය අවුරුදු 19 පුරාම වැඩ කරගෙන ආවේ. ඒ වැඩ කරගෙන එන ගමන් මගේ අපි විවිධ කඩයින් පසු කරා. ඒ විවිධ කඩයින් වලදී විවිධ අපිට ඇසිස්ටන්ට් ආවා. ඒ හැම වෙලාවෙම අපි හිටගත්තේ මේ රට වෙනුවෙන් අපේ ලංකාව වෙනුවෙන් ලංකාවේ මිනිස්සු වෙනුවෙන්. එවැනි තත්ත්වයක් එවැනි මේකක් තමයි අපේ ඇඟේ තියෙන්නේ. අපේ කියන්නේ මගේ නෙවෙයි චතුරගේ විතරක් නෙවෙයි මේ දෙරණ වැඩ කරන 1600කට එහා ගිහිපු අපේ නාජාලි සිළු දෙනාගේම ඇඟේ තියෙන අපේ සංස්කෘතිය තමයි මේ රට අංක 1 කියන එක. සංවස්සරයක් පැමිණ වෙලාවේ මේ අවුරුද්දේ අපි හිතුවා අපි තවත් වැඩගත් වැඩක් කරන්න ඕනේ කියලා තමයි ප්‍රාණ නමින් මේ වැඩසටහන ආරම්භ කරනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.